ංහලගන්න හිමියන්ගේ නංක එකම ලක්ෂණය තමයි මාර්රකම් වැලි. කල්මරල කල්මරලා වැඩකට බැස්සොත්. ඒ වැඩේ ඔහොම නෙමේ මාසයක් ගිහි හරි ඉවර්ම කරලා තමයි වැඩේ අතරම් සිංහලක්නිටියට ඕන නිතර්ම එකතනකට ලා නිස්සදව ඉන්න. මේ සිංහලක්නම හරි උපාඇසිීලි. එකෙන් මොන්න ක්‍රමෙන් හරි තමුන්ගේ වැඩේ කරගන්ඩ තමුන්ගේ දක්ෂතාව පාවිච්චි කරනවා. මොනම අවස්ථාකක්වත් පරදින වැඩට අතගහන්නෙත් නෑ මේගල්ලට කේන්ති යන්නෙත් බොහොම කලාතුරගින් යන්න නෑ නමුත් කේන්ති ගිහාම හරි දරුණුයි. අයිබෝවන් තෙරුවන් සරණයි මම ජෝතවේදී සුදත්ත්‍රෝණ ජයරත්නා විස් අද මම බලාපොරත්තුවෙන්නේ සිහ ලග්නය සම්බන්ධයෙන් පොඩි පැහදිලි කිරීමක් කරන්න. ඇමේ සිංහ ලග්නයක් කියන්නේ තිරරාසිය. ඇ ඒගේ වනචර රාසියක්, සිව්පාරාසියක් වන්ද රාසියක්, තේජෝරාසියක්, උත්තර රාසියක් පුරුස රාසික්. ඒකනෙ මංවෝ එදිගටම කියාගේ මේ රාසි දොලාහ බෙදෙනවා ඔය කිව්වේ විදිහට ඇති මේ සිංහල ලක්්නයට අයිති ඒතම යිති මන්නේසස සිංහලක්්නය මුල්ලු ඇද්දී. එ සිංහෙක්ගේ ගතිගුණ අල් ලතම එකන අර වනචරම ඒගොලු වනචර කිය නර වෙන අදහසෙන කැලේ. අධිපතින ඒ අදහස තමමා ඇතැ තියෙන්නේ. ඇතෝට වන්දරාසියක් කියන්නේ මමට කල්ුත්තකක ීඩියෝල් ලබට පහද ලදීලා ඇති වන්දරාසියක් කියන්නේ මේ සමහරවිට මෙහෙම හිතමුකු අපි පස්වන්න සිංහරාසිට වැටලා පස් සිංහරාසිය වෙන්නේ බොහෝ විට මේස ලක්න හිමියන්ගේ. ඇතොට මේක ඉන්න වන්ග්‍රහයු ිලත්තින්න. ඇතට රාසියත් පඳ වෙලා ග්‍රහයත් වදවුණොත්තම එයාගේ. බොහෝ විට දරුපල අඩ්ඩුයි හීනයි දරුවන් හිටියත් ප්‍රතිඵලයක් නෑ ගැන නෑ වගේ. ඒවගේ ගතියක් තමයි තියෙන්න්නේ ඉතින් ඒක තමයි ඒ වන්ද රාසී තියෙන විශේෂත්වය. ඉතින් මෙම කිව්ගේ ඔබ ඔබ සිංහරාසිය හෙ ගහයු වන්ද රගහවින් වගේ ඔබ කාලබලවෙන්ඩ අවශ්‍යතාවයක් නෑ. ඒවා ඉතින් තවතක් ක්‍රමෝලින් ගුරු බලවත් අංහෙම එම ඒ කැපිලාෑනවා ඒවා. ඒ එක ඉතින් ඔබ තරණය කන්න ැක කේන්දරේ බලතම එක තීරණිකර ග්ඩුන්. ඒවගේ එක තේජෝරාසියක්. තේජෝරාසියක් කිව්හම එක ගිනි රාසියක් විශේසයෙන් නොමොකද ගිනි ගහවෙන්න ඔය කුජ කේතුවගේම ගිනි ග්‍රහයෝ ඉන්න. බැරිවෙලා හරි යම් අවස්ථාවක මේ සිංහ රාසිය අටවැන්නට වගේ යොමු වෙලා එතන්දී ඔය කුජ කේතු වගේ ගහයි කෙටියෝත් විශේසයම මම දැකලා තියෙනවා. ඒවගේ අය අනිවාරයේ ජීවිතක්ෂයට පත්වෙන්නේ බොහෝ විට ගින්දර අනතුරකින් වගේ. ඔන්න ඕකට තමයිඒ ගිනි රාසියක් කියලා කියන්නේ ඉති ඒවා ඉතින් ඒකුල්ලන්ට ප්‍රවේශම්ෙන්ඩ කියලා අපියවෙලාවට උපදෙස් දෙරෝ. අනිත් එක තමායි මේ උත්තර රාසි මං විසල්ලත් කිව්වා උත්තරාසි දක්ෂෙන් රාසික කියල්තන මේක උත්තරරාසියක්. ඒවාගේම තමා සිංහරාසිය පුරුස රාසියක් ස්්‍රී පුරුස කියලත් ්‍රාසි දොල්ලාහා බෙදරවන් ඒ එකෙන් සිංහරාසිය පුරුසරසියක් එතකොට දැම්මේ සිංහ ලක්්න හිමියන්ගේ ගති ලක්ෂණ ගැන බැලුව අංක එ සිංහ ලක්්න හිමියන්ගේ දින අංක එකම ලක්ෂණය තමයි මාරකම්වැැලි. හරිද සිංහ ලක්නහිමියෝ ක්‍රියාසිලි ගතිය හරි මාඩුයි. හරිම කම්වැැයිි වැඩකට එන්ටකරගන්නට පුදදුම අමාරුයි හැබැයි එකක් තියෙනවා කොහොම හරි මොනවහර වෙලා කල්මාරලා කල්මාරලා වැඩ එකට බැස්සොත්. ඒ වැඩේ ඔොහොම නෙමෙයි මාසයක් ගිහින්හරි ඉවර්ම කරලා තමයි වැඩේ අතාරෙන්. ඒගේ කොමාරය රාත්ම ශක්ති ආත්ම විසේ ැන සිංහාම ආදේශ කර්ගනම තම හදලතින් ඒවා හරිනවා හරි මම ඉතාම එකැනෙ. උදාහර නොලින්ම මට මේවා ඔපපු කරලා පෙන්නට පුළුව. මෙයා නිතරම කැමති තනයමන්න මිනිස්සු ඇවිල්ලලා විසේසෙන් කටකලක්න හිමියෙක් සිංහලක්න හිමියගේ සහකාරය වවුණනොත්තෙම ඉතින් ආයි. කියල වැඩක් නෑති.ඇයි කටකලක්න හිමියන්ට ඔන් නිතරම ඇවිදින්ඩයි කියවන්ඩයි. සිංහලගනි කටියට ඕන නිතර එක තනකට වෙලා නිසද්දව ඉන්.ඉතින් එතන්දි ලොකු ප්‍රශ්න ගැස්ටන ඇ ඔන්න ඔන්න නෝක තමයි දැන් විේසේ මෙෝ බලනේ තරුණ විසේස ගෑනු ලමයි මේවා බලාගණ්ඩෝන මේවා කියල දෙන්න මේ මොහරි ලමයින්ට දැනුක් ලබා දෙන්නම කියල දෙෙන දේවා. ඔබ විවාවයට සහකාරයෙක් සහකාරී තෝරගද්දි මෙට මේ ගති ලක්ෂමය නි බලලා ඉවත් කරන්නේ ඔබට යම කොළුවට ගණ්ඩ දැම් බන්න ඉතා පැහැදිලි මේ සිංහ ලක්න හිමියගේ ගති ලක්ෂණ මන් දැම් මේ කියාගෙනයන්. එතොට මං මීට එහෙට වීඩුව එකේ කිව්ව කට කලක්න හිමියෝ ගැන. එතකොට මේ දෙන්න ආසයි පොලොවයි වගේ. එතටඔොබිකැන හරිම අමාරුයිද දෙන්නට එකට සම්බන්ධ වෙලා වැඩ කරන්නේ හරි අමාරුයි. කියෙක් සිංහලක්න හිමිය ඔහේ කළු ගලක් වගේ කටකලක්න හිමිය නිතරම කඩිසරෝ එහෙ මේ දූ පැනමින් වැඩ කන ඉති එතැන්දිම ගැටුම ආරම්භ වෙනෝ. එතකොට්ට සිංහලක්නිම හරි උපා ඇසිීලි. එකන් මොන්න ක්‍රමෙන් හරි තමුන්ගේ වැඩේ කරගන්ඩ ඒ තමුන්ගේ දක්ෂතාවය පාවිච්චි කරනවා. මොනම අවස්ථාකක්වත් පරදින වැඩකට අතගහන්න ෙත් නෑ වැඩෙක් පටන් ගත්තා කියන්නේ, මොන්න තරං ආර්ථික පීඩ ආර්ථිකහෙනී මොන්න තරම්ම දුස්කරතා ආවත් කොහංහරි මෙයඒ වැඩි කරලම තමයි පස්ස බලන්න ඒ ලග්නෙ හිමි එකන ඒ ලග්නට හිමි ලක්සන තමයි ම මේ කියන්නේ හැබැයිද මේමයි මේම මම කිව්වා කියලා නෑ මේ මං කියන්නේ ග්‍රහ බලය බලවත් නම් එහැම රහය දැබැරිල සිංහලග වුණටුව ඩක්නය රවිනීච වෙලා දරුවල වෙලා මල්ල ග්‍රහයෙක් වෙලා එහම ඉන්නවනන් එම ඔයි කියන ලක්ෂන එන්න නෑ මම්ම ගැන රවි බලවත් වෙලා ඉන්නකෙන නික්ගර සි සිංහලක්නය ලග්නාාධිපති රවි. අනිවාරෙන්ම ර සිංහරාසිය හරි මේසරාසිය හරි දනුවේ හරි ඒවගේ ඉන්නවනං ඉතාම බලවත්. ඒකෙන් ඒවගේ කට්ටි ගැනතා ම මේ ගැන එහෙමනැතුව රවි තුලාව ඉන්නන තුලාරාසිදි රවි නීචයි. ඒගොල්ලොෝ ගැන නම මම්ම මේ කියන්න ඒකම වෙනම කියල දෙන්න මම් මේ කියන්නේ මෙයාගේ පුද්දු ගති ලක්සන ගැන. මොනවාහරි වැඩක් මේ සිංහලක් නහිමිය කල්මරලා කල්මරලා ආ අරම්භකරොත් අනිවාරයෙන් ඒක සාර්ථක අවසන් කරනවා. ඒක තමයි ඒ සිංහලක්් හිමියන්ගේ තියෙන එකම පුදු ලක්ෂනේ. එතකට මේගොල්ටේ කේන්ති යන්නේ බොහොම කලාතුරගින් යන්නේ නෑ නමුත් කේන්ති ගිහම හරි දරුණුයි. දරුණුයි නමුත් ඒ වගේම ඉක්මට කේන්ති මිලා . මේ සන්සුම් වෙලා යාගේ මනොහරි වරද කඩුපඩුවක්ු නම් ඒවා ගැත් මොකොද නිර්ම නායකත්ත ලක්ෂණ තියන හොඳ ලක්්නය තමා සිංහලක්්නය. එතකොටට කොච්චර කේන්තිගියත් නිවිල කරුණගකට හරිම සාධරණයි හැම කෙනාටම ඉතාමත්ම අපක්ෂ පාතිව මේ සිංහලක් නහිමිෝ බොහෝ විට ම් බල්ලතින ආයතන ප්‍රධානින් යම් ආයතනල මුල් තැනගන්නා අය තමයි. මේ සිංහලක්න හිමියෝ. තින් බොහෝ විට ගොල බොහොම නිරෝගී සාර්ධාරණ පක්ෂපාති අය. ඒවගේම කියන් ඕනේ මම මේක උදාහරණ තියෙනවා මට මේකට කියන්ඩ මේ සිංහලන්න හිමියන්ට සේසයෙන් රවි බලවත් වෙලා ර හොඳ බලව බලයෙන් ඉන්න සිංහලක්න හිමියෙකුට ගිහිල්ලා වෙන ආයතනයක වැඩ කරන්න හරි අමාරුයි වෙන ආයතන වෙන වෙන ලන්න තියෙන අඇත්ත එක් කළ වැඩ කරන්න හරි අමාරු මොකද මේ සිංහලක් ඒකන්නේ ඒගොල්ලො ඒ නායකත්වයටම ඉපදිලායින්න අය. මේගොල්ලෝ ගිහිල්ල අනිත්වය සාමාන්‍යමකන් මීචච්ච ඒවගේ ග්‍රහ බලයක් තියෙන කෙනෙක් ගාව වැඩ කරන්න හරි අමාරුයි නිතර්ම මත ගැටෙනවා. මොකද මේ මෙයා කැමති නෑ අරයක් කියන දේවල් පිළිපදින්නට ඒ කියන්නේ දුරුවල ග්‍රහ බලයක් තිය කෙනෙක් ක වැඩ කරන්න කැමති නෑ. නිතර්ම මේ සිංහලක් නැහිමිය බලන්නේ තමුන්. ප්‍රධානයා කියන අදහසෙන් තමයි එඒ ඇත්තරමිතින්ගේ අදහසන මේ යායට එගාග ඔලුවට එනවාඒ ඒ ගති ලක්ෂණය උපත්ති ගතිය ඒැන ගති කියන්න මේක මේ ගති කියන වචන ද ඔබ හිතා ඉන්න ගතින මේ සංසාරය එන පුරුදු සංසාර පුරුදු මේවා ඒකැන ඒ සිංහලක්න හිමියට ඒක හම්බලා තියෙන්නේ එයා ඒකට සුදුසු නිසා. ඒක නිසා ඒයාට වැඩ කරන්න අමාරු නිසාමාන්‍යෙන් ඔය ගහය උනීච වෙලාරහම ඉන්න ආයත එෙම වැටෙනව අඩු ඉහම වැටනත් වැඩිකල් ඉඩත්ද. ඒක තයි එහින්දාගැන බොහෝවිට ඔය දැන් ආහිත නොල්ට මේ වයිතින් සාමාන්‍යය අපි කිව්වට වෙන්නේ නෑ නමුත් කවුරුහරි පුද්ගලෝ ඉන්ටව් කරල හැම ගන්නකොට ඒවා ගැනත් බල්ල ගන්න ඕන ඉතා සාධාරණෝ කරන්න පුළුව අම්මක කවදක්වත් සිංහලක්න හිමියක් හොඳ බලවත් ග්‍රහපිීටිමත්වන්න සිංහලක්න හිමියක් කරන්. යාගේ ඔකාර්කාර්ය මොකද සහකාරත මොකත කියල ලිපිකරු අරමනවද. කාර්යාල කාරය සහකරු ඒවගේ තනතුරුවෝල එහෙම ඉන්නෑ එකොල්ල එට එකු උපතින්ම උරුමනෑ. එකක නිසා එවල්ගේට ගණ්ඩෙපා සාර්ථක වෙන්නේි නෑ එගොල් ඒවගේ අය. එගුල්ු ගණ්ඩෝනේ අනිවාරයෙන් ආයත නොපධානීහරි කරලා තමයි ගණ්ඩෝනෑ කොච්චර කරත් ඒගොල්ලන්ට මොන මොනතරං. දුස්කරතා මැදහරි යන්ට තත්ත්ේ ගෙනියන්ට තරම් ක්තියක් හයියා බලයක් තියනවා. ඇතර මේ සිංහරාසි හිමියාගේ හැඩයගත් තොත්ේම උරහිස් පලල්. හැරිද උරහිස් පලල් හිසකෙස් ඉතාම ගණයි. හැරිද මෙතොකොටට පිරිමි කෙනෙක් නම් ශරීරයේ හොඳට සිංහයක්්‍ය වගේ මේගේ ලොම්ම ඒ වගේ ඉ සිංහෙක් තර නෑ නමුත් ඉතින් අ ඒ වගේ තියෙනව සාමාන්‍ය. ය මීන ලගනි වගේ හෙම එහෙම නෙමේ නියම පිරිමියක්ගි වගේ තියෙනවා. එතකොට කඳ සිහින් හැරිද නෙයුගල ඉතාමත්ම දීර්තිමත් හරි බලවත් තේජානවිත පෙනුමත් තියෙනවා හිස ටිකක් විශාලයි නිතරම ආඩම්බරකාරයි මේගොල්ලු ආඩම්බරකාරයි උපත්තියෙන්ම නායකත ගුණාංග කිනෝ පිහිටිලා තියෙනවා. ඉතාම තේජානවිතයි උසස් සිතවීල්ලියුලින් යුත්තයි මේ සිංහ ලග්න හිමිය. ඒ තමයි මෙයාගේ සාමාන්‍යෙන් තියෙන පිහිටීම ගති ලක්සනේව කිසිම අවස්ථාවක කාටවත් දෙවනිවෙන්ඩ කැමති නෑ තමුන්ම තමයි එතන මොනොහරි ප්‍රධානත්වය වෙලා එව නිකං ඔටෝමැටික් වෙන දේවල් ේව කාටවක්කොත් බලෙෙන් දෙන්නඩ ගණ්ඩක් දෑ එඒව නිකං ඉබේ ආයාසයෙන්ම නිරායාසීම් ලැබෙනෝ තමුන් ඉන්න සේස්ත්‍රය අනුව ඒ තමුන්ටේ ප්‍රධානත්වය ලැබෙනෝ. හරිම නීති ගරුයි නීතයට මයි වැඩේ කාටවක්වත් අසාධාරණයක් වඩ දෙන්න, තමුන් ඇයට තියන්න මිනිස්සු බොහොම හොඳින් බලාගන්නවා කිසිම කෙනකුට අසාධාරණයක් වඩ දෙන්න කවරු ඇවිල්ල කේල්ලං කිව්වත් ඒවා හන්නත් නෑ තමුන් ඒවා ගැන හරියට හොල්ල බල්ල සාධාරණෝම තේන්දු තීරණ ගන්නවා. නිතරම අනුම් අයගේ ැන පිටස්තරාගේ ගරුබොහුමන් නිරායාසෙෙන්ම ලැබ ොගොහෙගියත්. එයාට ඉපධානත්වය ලැබෙනවා ඒයාගේ සිංහ ලග්නහිමියන්ගේ සංසාරය තියෙන ගති පුරුද්ධ යාගෙතියෙන පින්වන්ත භාවය. එතකොට මට මෙතෙන් දිගක් කියන්නන ඇරමම් මුලින්කිව්වා මේ බැරිවෙලාහරි මේ ලග්නාධිපති නීච වෙලාහිකිවූ. එතෝ මේ අනිතක තමයි මෙතෙන්දි මං වැදගත් මතක් කළ යුතුම දෙයක් තියෙනවා සිංහ ලගන හිමියට ර බලවත් සිංහලගන හිමියට ව්‍යපාර කණ්ඩ බැහොඳර මතතියාගන්න මේක බලන්න සිංහලගන ව්‍යාපාර කරණය මෙන්න මේක ඔළුවිතියාගණඩ. සාර්ථක ව්‍යාපාර්ගේ කෙන්ඩ බෑ සිංහලක්නේ රවී බලවත්තේ ගැන් රැී බලවත් කියයන්න මේස සිංහ දනු ඒ වගේ තැන රවි ඉන්නවන ඔබගේ කේන්දරේ ඔබට ව්‍යාපාරයක් කර්ඩ බෑ. ඒ කියන්නේ එයා හිතාන් ඉන්නේ මම තමයි පොර. ටඩ කෙනෙක් නෑ මොහරි කවර ඇල්ලදැන් අපිහිතම උදාාරණය කෙට සිල්ලර බඩුකඩයක් කරනවා. මෙයා තමා සිල්ලර බඩුකඩේ මුදල. එතකොට කවර ඇවිල් ඉල්ලනවා මට දෙඩ ලූුණු පන්සීය. තෝට මෙයා හරියට මේ අරයා මේ ඇවිල්ල නි නිකං ඉල්ලනවාගේ තම මෙයා හිතන්. ඒකැ මෙයාගේ අර හිතේ දිනෝ උද්දච්චකමක් මාන්‍යයක්. ඒ ඒක හැටියක් මොකදඒ මොකද එයාට ඒ සුදුසුනෑයා නමුත් සිංහලක්න හිමියෙක්ගේ වනත් රවි තුලා වෙන්නඕන රවි නීච වෙලා ඉන්නවනම්. එතකොටට මෙයාගේ බලේ බවැටි ලැස හැන සට පණහකින් අඩු වෙලා තියෙන්න්නේ. එතකොට මෙයා හරිම නියතමානී බෝව ොහොඳට ඉනාවෙලා එන්ඩ මහත්තයයක් ඔයාට මොනවා දෝන. එහෙම කියලා කතා බා කරලා අනිමාරයෙන්ම. ඒ කොහොම් හරි ලූුණු පන්සිීක් ගණ්ඩාපුගෙනට තව අලත් කිලෝ එකක්හර දිීල තමයි යවන් ඒවගේ තත්ත්යක්. ය නොමකඒ මං අරම් ඕනම ම ලග්නයක් හරි ඕන දෙයක් කියනකොට ම කියන දෙයක් තමා මම කියන්නේ පොදුපතිපතිඵලයක් නමුත් ගහයෝ ඉන්න තත්තාානුවෝ මේක වෙනස්සෙනවා. එකහින්ද මේවා බලන කිසිම කෙනෙක් කිසිම අවස්ථාවක එක පාරට ලොකු තීරණ අදහසෝට එන්ඩපා මෙ මගේ ලක්්නේ ගැන්නේ කියන්නේ මටත් එහෙම දෙදිල එහම හිතන්ඩපා උබගේ ලග්නෙක් ගැන තමයි කියන්නේ නමුත් ඔබගේ ලග්නෙ ගහයෝ ඉන්නේ එක්කන්නේ එකට වෙනස් හැම කෙනගම ග්‍රහය එක විදිට නෑ. සමාට විනාඩි දෙකතුනක් ඇදලට උපන් නෙවුවු සහෝදරයගුණත් අපි නවනවන්සකට වගේ ගිහි බලන්නකොට ග්‍රහයෝ වෙනස් එතකට ඔබගේ ගතිගුණ වෙනස් වෙන. එක නිස්සා ඔබ තීරණයකට ඉන්ඩෙපාහෙම කියීටවත් තුමන් හැම වීඩුවය එකම කිය දෙයක්ත්නම ඔබට එක තීර්ණය කරන්න බෑ. ඔබ දන්නේ නෑ එක දන්නේ පලපුරුදු ජෝවිශත්ඥයෙක් විතරයි. එතගට. මේ මම මුලින්ම කියාගෙනාව අර සිංහ ලග්නි රවි උච්ඡාය ව්‍යපාරහිම කර් ගියාම ටිකක් උදච්ච ගතියක් තියෙනවා. මේක ඒගොල්ලන්ට හරම අසාධාරණයක් අයුක්තියක් වෙන දෙයක්. ඒක නිසා ඔබ නිතරම ඒ ගැන හිතලා වැඩ කරන්න මොකොද මිනිස්සු එන්නේ ඔබගින් වැඩක් කරගඩ මොනොහරි දේකට එන්නේ එන්නමත් ඒ ආවට පස්සේ ඒගොල්ලන්ගේ හිත. දිනාගෙන සුහදව ගටුතුකරීමේ හැකියාවක් ඔබ කැන්නේ තියෙන් මෙච්චර කල්ලයෙම නොතිබුණනංම් ඔබ මේ වීඩුව එක බල්ලාර හිතර ගණ්ඩ හැදන්ඩ මොකද ව්‍යාපාරයකරනීවා කරණ්ඩෝනේ අනිවාර්යෙන් අපි ටඕන විදිහටනෙමයි අපි කරණ්ඩෝන ඒ ඉන්න ගැනුම්කාරයන්ට අවශ්‍යතාවේ තියෙන විදිහට දම අපි වැඩකර්ඩ ඕන. ඒගොල්ලෝ අනිත්තායගේ සල්ලි අපේ බඩුඋනාට, සල්ලි ව්‍යාපාරෝණ තරන්තිනවනේ අද යාගේ හිත ඇැල්වුව නැත්තම් ඔබ ගවට ඉළඟ දස නොෙන්ඩ පුලුවන් එක නිසා ඔබය එක හොඳට හිත ගන්න නමුත් රවි නීච වෙලා න්න සිංහලක්ගන හිමියට ඔය ප්‍රශ්නය එන්නේ නැක කියටවත් හොඳද එතකොට මේගොල්ලු හරිම සිංහලගනිහිුණු හරි කැමති මේ සංස්කෘතිය ඉතිහාසය පෞරාණක දේවල් මේ වගේ සිරිත්වරි ඒේව රැ ගෙන ඒවා ඉස්සරහට ගෙනියන්ට බොහෝම උනන්දුවෙනවා බොහම කැමති. එතකොටට මේගොල්ලන්ට කොච්චර කවුරු මොන කැනෙහිලිකංකරනත් එයා යන යනතන එයාගේ ලක්නි තියෙන පෞර්ෂය නිසා යනතන ප්‍රධනත්යක් හම්බෙනවා. එතකොට පුදුම ආත්ම ශක්තියක් තියෙන් දියුණුවෙන්ඩ පුදුම තද ආසාවත් තියෙන්නේ කොහම හරි ගොලු ඒ ඉලක්කට යන. ඕනම දෙයක් පටන්ගත්තොත් ඒක අනිවාරෙන්ම හොඳින් හෝ නරකින් කොහොමහරි සාර්ථකෝ අවසංකරන තමා සිහල් ලක්න හිමියාගේ බලාපොරොත්තුව තියෙන්. මේක ඉතාමත්ම වැදගත්ම සිංහ ලග් හිමියෝ හොඳුවට මතකතියාගණන්ඩ. මේ රාසි දොළහ ගත්තාම මේ රාසි දොලහෙෙන් ලග්නාධිපති නම වැන්නේ උච්චවෙන්නේ ලග්න දෙකකයි. මංමීට කල්නුත් පෙන්නලා ඇති. සිංහ සහ කුම්බ කියන ලග්න දෙකට විතරමයි ලග්නාධිපති උච්ච වෙන්නේ නම් වෙන්න. නම් වැන්න ගැන කේන්දරයක තියෙන ඉතාම බලවත්ම ඉතා හොඳින්ම තියෙන් නේ රාසිය. මේ නමුවැන්නේ ලග්නාධිපති උච්චයි කියගන්න යාගේ පම්බලය කියන එක ඉතාම කියලයි. මංහිතන්නේ එහෙම ගත්තොත් සීයට දසම ගානක්වත් නෑ හෙම ඉන්න අය. එකන පුදදුම පිම් බලයක් තියෙන ඉතාමත්ම හරි බලවත් අය. මේ එකන උපපත්ති පින් බලේතමා එක කියන්නේ මොක අපි කේන්දරයක් ගත්තු ගමක්. කේන්දරි පරික්ෂා කරත් අපි බලන දෙයක්ත්තමයි මුලින්ම කේන්දරේ නමුවැන්නට තම අපි බලන්නේ. නමුවැන්න ලක්්නාධිපතිගේ පිහිටීම හ තම ඇි බලන්න. එතකොට නමුවැන්න දුරුවල්නම් ලක්්නාාධිපති දුරුවන අපි දන්න මේ පුද්ගල සතභාග වැඩක් නැති ගෙනෙක් කියලා. ඉතින් ඒ බැරිවෙලාහරි සිංහල ලක්න්න හිමියෙක්ගේ මේස රාසයයේ කියන්න නමුවැන්නේ රවි පිහිටල තියෙනවනම් අත්ති බලවත් පිහිටීමක් ඒකයන තමුන් දරන්න මොනහරි සේස්ත්‍රයක ඉතා ඉහලට යනවා. ඉතාම ධර්මිකයි හරිම කරුණාවන්තයි බොහෝම ගුණේහපත් හැමා අතින්ම පිම්බලය ඉතා කියලයි. නිසැක වසයෙන්ම ඔවුන්ට මේ ආත්මය නිම් දකිින්ට බැරිවුුණොත් අනිවාරයෙන්ම ඉතාම නුදුරේදීම නිවන් දකිින්ට පුළුවන් ලොකූ පිම්ශක්තියක් උසල්ට ශක්තියක් තියෙන කට්ටියේ තමයි මේ ලග්නාධිපති උච්චවෙන්නේ නම් වැන්නේ. ඉතින් ඒක වෙන්නේ සිංහ සහ උම්ඹ කියන ලග්න දෙකට විතරමයි. ඒවාගතා මං කිව්වා. අර සිංහ ලග්නෙහිමියන්ගේ ර තුලාේ ඉන්නකොට නීචවීම ගැන. මේ රවි තුලාවේ ඉන්නකොට නීච වෙච්චායගේ බොහොම ගුණයහපත් ධාර්මික ඉතමයි නමුත් නේගොල්ලන්ගේ ඇස්වල දුර්වලතා එන්ඩ මොකද මේ ආලෝක ගහයෝ තමා රවිසාහ සඳු. ඉතින් එයින් සිහ ලක්්නාාධිපති රව ප්‍රධානයි. ගහ මණ්ඩලේ ප්‍රධානය රවී, මේ රවි නීච වෙලා ඉන්න කට්ටියගේ ඇස්ස්ොලබාධ ඉතාමත්ම වැඩි ඒවාගේම තමා රවි ඕනම කෙනෙකි කේන්දරයේ දොලොස්ස වෙන්න ඉන්නවනං ඒකත් රවි මළග්‍රහයෙක් බවට පත්වීමක් එතකොට මේ සිංහල ලග්නහිමියන්ගේ විශේසයෙන් තුන්වැන්නේ. රවි ඉන්නවනං එයාගේ ඇස් පිෙනීම ගැන පොඩ්ඩක් සැලකිලිමත් වඩ වෙනවා කල්පනාකාරී වඩ වෙනවා මේ ගැන ඔබ බොහෝම හොඳට දරාගෙන වැඩකරඩ කිලිවරලා මම කාරුණකෝ පෙන්ලා දෙනවා මොකද ස්පෙනීම නැතිවුුණොත් මොනොවකරත් වැඩක් නෑ එක නිසා ඔබ ඉතාමත්ම උනන්දුවෙන් කල්පනාවෙන් බලන්න මේ අනිමාරෙන් ද මෙහම රවි දුර්ුවල වෙච්චාම මේන්මට කියලා දෙන්න එවැට පලදින්න මැනිික් වර්ග තියෙනවා නමුත් මෙහෙම දෙයක් තියෙනවා. සිංහලගන හිමියන්ගේ බැරිවෙලාහරි රවි මාර්ග ගහය අවුණනොත් එයාන්ට මැනික්ප්‍රතිකර්මයක් කරඩ මාරු. ඒකට හේතුවත් තියෙනවා මොකද සිංහ ලග්න හිමි ඒන සිංහ ලග්න හිමියාගේ රවීට සමාන්තර කරඩ වෙන ගහයෙක් නෑ. ඒ නිසා අනි තෝනම ලග්න එක ලග්නාාධිපති මාර්ග ගහෙක් වෙච්චාම ට තව ඉන්වා සමාන ගහයෙක් එය බලවත් කරලා අරයගේ මාර්ක බලය අඩු කරන්න බලළුවන් නමුත් මේ සිංහලක්න හිමියන්ට ඒ අවස්ථාව නෑ ඇමකොද රවීට සමාන කරඩ චරි ලගින්වත් තියන්න තරම් බලවත් ගහයෙක් නෑ. ඉතින් සාමාන්‍යන් හරි ඊළඟට ඉන්න ගහය සඳ ඉතින් සඳු බලවත් කරලා වැඩක් නෑ මේ සඳුගේ සම්බන්ධයක් නෑ රවිත් එක් කළලා. එතුර මේ සිංහලක්්න හිමියන්ගේ රැකයා ගැන බැලුවොත්තේම මම ඉසල්ල විග්‍රහ කරද්දිත් කිව්වා කිසිම් අවස්ථාවක මේක මේක ධර්මතාවයක්මයි රැකියාහොන මේ දරුවට මම එක කියන්නේ විසේසයෙන් යන්්ඩ එපා අනුන් අටති කරන රැකියාවක් කරන්න මේ ඔබට කරණඩ අමාරුයි. මං මේක හොඳට දන්න දෙයක් යන්ඩ එපා ඔබ ඔබ අනිමාරයෙන්ම ඔබටම කියලා මොකක්කරේ ඔබගේ අනන්න්‍යතාවයක් හ ගණඩ. ඒ වගේම තම ගොල්ලු හරි හොඳයි දක්ෂයි ආරක්ෂකන්සොල ඒවට රවිත් බලවත්නා කුජත් බලවත්තාන් ඒ ආරක්ෂකංසොල ඉහවල තනතුරු. සිම ප්‍රශ්න ැතු ො හලට අන්න බුවන් හිළ තත්වකට යන්ඩ තරං වාසනාවක් ග්‍රහබලයක් පිහිටනවා. ඒවගේම අනි තෑම අවස්ථාවකම ඔය ඉහල්ල නිලතල දේශපාලන අධිකාරිය වුණත් ආයතනකනං ආයතන ප්‍රධානයක් ඒ වගේ රැකයා තමා මෙයාට ගොඩාක්ම හම්බවෙන්නේ උරුමවෙන්න. ඒක තමා ඒ ධර්මතාවේ කැනෙඒ ලක්නයට තියන පිින් බලය තමයි. ආරක්ෂකන්සේකට ගියත් අනිවාර්ය මෙයා මොන සාමාන්‍ය සෙබලෙ හැටියට ගියාත් ඒ ඒතන්දි ඒ ප්‍රධානත්වයක් දක්වා මෙයාට අන්ඩ පුළුවන් තත්ත්වයක් ලොකු පිම්බලයක් තියෙනවා. ඒවාගේම තමයි සිංහලක්්නට යෝග කාර්ග ගහ තම කුජ ගහය. එතකොට මේ කුජ බලවත් අයට සිංහලක්නේ විසේසයෙන්ඒ මැනික් කර්මාන්තය වගේ. විසේසයෙන් ඉංජිනීරුවන්සය. ඉතාමත්ම හොඳ හොඳටම මේ කරගෙන අන්ඩ පුළුව අගෘර්ති මේවා. ඒවගේ වැැවිලිශේස්ත්‍රී. යැවිලියන්සේ ඉතාමත් මෙහලයි නමකොද ඒ සිංහලක්්නමියන්ට ඕන දෙයක් දරහත් ගැන හරි දියුණු කරගණඩ ලොකු මේකක් තියෙනවා. නමුත් ඒ හැම දෙයක් මර තමුන්ගේ ව්‍යාපාරය ඒවා තමමු සිීමම කරන දෙවල්ලුනොත් ගඩක් හොඳයි එහම නැතිවුණොත් ඉතින් අර අනුන් ඇටතේ මෙයාට වැඩ කරඩ බෑ ගැටුම් මෙෙනවා ම මර මුල කිව්වාගේ. එතකොට මම ඉතාමත්න. වැදගත්ම දෙයක් මේ කියන්න්න ගැන මේ රෝග පීඩා ගැන. තු මේ සිංහල් ලග්න හිමියන්ට විසේසෙන් සිංහ රාසියට සරීරය මේ ගහයු දොළ ගහයු නම දෙනට බෙද ලතියනවර සරීරය සියලු ගොටත්. එතුර ලගනාධිපති රවීට අයිති වෙන්නේ හරදය. හරදි සරීරයකතියන වැදගත්ම වටිනාමදේ නිතරම මේ රවී කියන්නේ සිංහ රාශය කියන්නේ මේ රාසි දොල හැන්තින පමුකත්ව රාසිය. ඒට ඒ වැදගත් වැදගත් දේවල්දමෑ ඒ වගේ මතම යිතින් මේ සරීරේත්මයාට අයිතිවෙලා තියෙන හරදය. ්‍ර මේ හර්දය යම් හේකින් හර්දයාබාධයක් එනවනම් මෙන්න මේ ග්‍රහපිහිටීම් අනිවාරය තියෙන්ට උනො ොද මතතියාගන්න සිංහරාසියක් දුරුවල වෙලා රවිසාහ කූජයි දෙන්න එකට යෝග වෙලාඒගොල්ලො දුරුවල්නම් දුරුවල ග්‍රහ දුෂ්ටි ඔය සැසුරුගේ වගේ ඇවිල්ලා තියෙනවලං නිස්සක්ක වසේ මෙයායටට හිෘද්‍යාබාධයක් එනවා. ඒක ඉතාමත්ම පැහැදිලීම හොඳට හොයලා බල්ල තියනවා. ඉතින් නමුත් ඒක බලනකොට නවන්සකෙනු බලන් ඩ ඕනේ තව තව තියෙනවා දෙර්කාන කන්දර ඒවැත් ගිල්ල බලන්්ඩ ඕනේ. එහෙම බල්ල තමයි ඒක අවබෝධ කර ගණ්ඩ පුළුවන්. ඉතින් මෙම කිව්ව කියලා බයවෙන් ඩිප මේ ග්‍රහ බලැ නිස්ක්‍රී වෙන අවස්ථාත් නැතුව නෙමේ එහෙ මේවත් තියෙනවා. එතකොටට මේ රවීට තව අයිති දෙයක් තම අස්ති පංචරය ඒන කොඳදුු නාආරටි පෙල්ල අස්තිශරීරිදින සියලුම අස්තිය තොර මේ රවි දුරුවලයගේ විසේෂයෙන් අස්තිෝල අබාදය නවා. මුදට මතරතියාගණ්ඩ සිංහරාසියේ සිංහල් ලග්න හිමියන්ගේ රවි දුරුවල්න සෙනසුරුද්දුරුවන විශේසයෙන් දනිස් සමාරු ඒවගේ දේවල් අනිවාරයෙන්ම එනවා දිගින් දිගටම ඒ ටිියක් හොයාගණ්ඩ උත්සාහ කරලා හොයාගණ්ඩ ඕන දේල්ලිතින්. කේන්දරයක් බලපුහම ඒ වගේ දේවල් ආගුරගණ්ඩ පුළුවන් එතකොටට අනිත්ක තමා මේක ප්‍රධානම දේ අරමම් මුලින්ම කිව්වා රවිසා කුජ යෝග වෙලා හිටියෝොත් හර්ද්‍යබාදයක් එනවා කියලා ඒ වගේම තමා යම් කෙනෙක්ගී අපිහිතමුකු සිංහරාසිය දහ වැන්නට වැටිලා එතකොට එතන රවිකූජ දෙන්න බලවත් ප හිටියගලා නිසැක වසේ එම ඒ වෛ්‍යවරයෙක් නම් වද්‍යනනිත් ත වෛ්‍යවරයක්ෙන්ට වක් ගෝ කොඩක් දහා බලන්තියෙන්ට ඕන ය වෛ්‍යවරයෙකුුණු නිසැක වසේම සල්ල්‍ය වෛද්‍යවරයක් කෙනවා. මොකද රවිසා පජ කියන්නේ ඒකට කාර්කවරණ ග්‍රහයෝ පංහොඳට බල්ලති නෝ රවිසා කූජ දහවෙන්නට සම්බන්ධනං ඕන කෙනගේ ඒ සල්ල වෛද්‍ය වෘර්තියට ඉතාමත්ම දක්සයි ඉතාම හොඳින් ඒ වැඩ ටික කරන අනි සල්ල වෛද්‍යවරේ ගූනත් ඕනම ආයතනයක අනි වාර්යමයා ආර්සකාන්සකෙනම් ඉතා ඉහළම නිලයත්ධරණ ඒවගේ වැදගත් තනතුරත් දන්න කෙනෙක් තම රවිසා කූජ දෙන්න දහරන්නටවමුවෙලා සිංහහසේ හිටියොත් අනිවාරයෙන්ම ඒයා හොඳ ප්‍රධන එතකොට දැන් ම මේ ඊළඟට කියල දෙන්න මේ සිංහ ලග්න හිමියන්ට සුබ දවස් මොනවාද කියලා. එතුර මේ සුභ දවස් වසේ මේ පොදුව කියන්නේ අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද සුබයි. නමුත් මන්දැම් මේ බ්‍රහස්පතින්ද සුබයි කියලා කෙව්යේ යම් කෙනෙක්ගේ ගුරු මාර්ක ගහය වෙලා ඉන්නවා නම්. හැරිද හොඳට මතතියක්කන්නට ගුරු මාර්ක ගහය වෙලා ඉන්නවා නං අනිමාරයෙන්ම බ්‍රහස්්පතින්ද සුබ නෑ සිංහ ලග්න හිමියන්ගේ සුබ දවස බ්‍රහස්්පතින්ද සුබයි කියලා නමුත් සිංහ ලග්නය වෙලා මේස උසභ මිතන වගේ නවාංසකයක් වෙලා. හිටියොත් යාගේ මාර්ක ගහයක් ගුරු. එතොට මාර්ග ගහය ගුරුවුවෙන්ඩ හේතුව තමයි යා පෙර සංසාරය දෙමවපියන්ට සල කළ නෑ. එතකොට මෙයා මාර්ගගහය ගුරුවවෙච්ච කෙනෙක් බ්‍රහස්පතින්ද එයායට මාර්ක දවස. එතකො මන්දැම මෙතෙන්දි කිව සිහ ලක්නට පොදුවේ අඟහරුවාද බදාාද බ්‍රහ්පතිින්ද සුබ දවස් කියලා. එතකොට අර වගේ මේස උෂ්‍යම්භ මිතුන කියන නවන්සකයක් වුණු සිංහලක්්න වෙලා. එතකොට යාගේ මාර්ගය ගුරු. එතවට ්‍රහත්්පතින්ද දවස කොහෙත්ම සුදුස නෑ. ඒ නිසා ඔබ මේ කියන මම විතරන්න මේ ලංකාවේ සෑහ න්නවානි පලාපල කියෙනයි ඒ කියනියවාහලා ඔබගේ සිත දුරුවල කරගන්ඩ හෙම කලබලවෙඩ එපා මොකද ඒවා මේ කියන්න අපි පොදුපතිඵල මේ අනිවාරයම ඔබට විතවත් විශ්වාසවාන්ත ගැෙනක්ට කියලා කේන්ද්‍රීක් ගැන පරික්ෂක් කරලා ඔබ තීරණයකට එන්න. එත ගොට. මේ සිංහලක්න හිමියන්ට සුභම සුභ පාට තමා කොළපාට රතුපාට කහපාට. තොට ඒකෙදත් මට කියන්න වෙනවා මංඟර කහපාට කියල කිව්වට ගුරු මාර්ග ගහය වෙලා ඉන්නවනම් කහපාට සුබ නෑ. හරිදි ඒක හොඳර මතකතියාගන්න නමුත් රතු කොලපාට නම් ප්‍රශ්නය නෑ මකොද මේ කියන්නේ බුදයි රවී මාර්ග ගහය වෙන්න සිංහලක්නයට. එතකොට සාමාන්‍ය යහපත් පාටෝතමා නිල්හා සුදු. ඒවා සාමාන්‍යයි කළුපාට ඉතාමත්ම අයහපත් හොදර මත තියාකට කළුපාට වර්ණය ඔබ භාවිතා කරන්ඩ යඩ එපා. කළුපාට වර්ණය එච්චර හොඳනෑ සිහ ලක්්න හිමියන්ට. ඒවගේම තමා සිංහ ලග්න හිමියන්ට ජයා අංකේ එක හතර පහහාය නම්මය කියී නංක ඉතාමත්මය යහපත්. ොකක්දමන් නවතත් කියරලා ජයාංක එක් හතර පහහාය නමේ මෙෙන මේ අංක ටික ඉතාමත් යයාහපත් ඉතිං ඔබ බොහෝ විට දැම්න්නේේ අපි රටේ ඉන්නවන සුවිප්පෙම ගන්නයි මේ ගොල්ලොන් ඔන්න ඔය අංකතියන සුවිප බල්ල එගොල්ලු ගණ්ඩ එහම නමුත් ඉතිදි එහම ගත්තාට සුභ වෙන්නේ ඔබගේ කේන්දරේ අටවැන්නත් බලවවෙලා තින ඔනු සුවිපදෙන්ට ඉතින් එහෙම ගත්ත අංක යහ පත්තුුණනා කියලා හෙම සුවිප්පැ දෙන්නේ හුද ඒවාගේම තම ඔබට ඉතාම අයහපත් අංකතමා දෙක්ක හතා අට හොදර මත දයා ගන්න. එතර ඒවගේ තමා ඔබ මැනික්වර්ග පැළඳීමේදී ඉතාමත්ම හපත් ගලක් තමයි පත්ම රාග ගල්. ඇතකොටට ඒවගේම පච්ච ගල රතුකැට දියමන්ති. මේවා ඉතාමත්ම හොඳයි සුබයි. ඉතින් ඔබ මැනික් පලදිනකොට ඒවගේ මැනික්වර්ග තෝරගණඩ බලන්න නමුත් නහෙමයි මැනික් පලදිද්දි මංහැම විඩුව එකමකිීනවාගේ ඔබ කිසිම අවස්ථාව ඔබගේ හිතුමතට මැයික් පලදිින්ඩ අන්්ඩ එපාඒ අනිවාරයෙන්ම ඔබගේ ජෝවේරි මහත්තයා කැන අනිවාරය මැනික් සම්බන්ධයෙන් දන්න කෙනෙක් විය යුතුයි යාගෙන් අහලා පලදිින්ඩ එහෙම නැතුව ආවට ගියාට එහෙම පලදින්න ගේෙල්ල ඔබ නිකං අමාරුව ඇටෙන්ට එපා හොඳ හමනන් දැන් මම්ම ඉස්කරේ විග්ඩාකරේ සිංහල ලක්්නිය පිළිබඳවක් මෙම දැන් නවතිනෝ මම අවිසාවෙලි සුදත් රෝහණ ජයරත්න යෝත්ස්වේදස් තරුවන්සරණයි සුවපත්තේ.